අයිබෝන් පස්ටන්වල්ට වල ආදරෙන් පිළිගන්න අද අපි යන්න ගොඩක් කල්ලි දම් බලන් හිටපු ්‍රීම් ලොකේෂන් එකට නකල් ස්ට්‍රේන්ජගේ තියෙන දූවිලන්න ඔයාගෙන අපේද පස්තනෙක් යනවා දුලානුයි සමන්තයි වින්ද එමමයි එතකට වසන්ත තමා පාර පෙන්න්නන්න යන්න අපේන ඇටන්වල ඉඳලා වල්පොල්මුල්ල ගමහරා දූවිලි ඇල්ලට එතකොට ලෙබනන් ස්ටේට් එක හරහායි ඉලුක්කුඹුරු ගමහරහයි තව පාරවල් දෙකක් තියෙන දූවිලි ඇල්ලට යන්න සුදු ඇල්ල හන්දේගාවින් දකුණට තියෙන පාර තමා වල්පොල්මුල්ල ගමට යන්න වමට තියෙන පාර එතකොට මාණිගලට යන පාර අලිය වැටන තැන්න වැව මේක වැස්සකාලට වතුරු පිරෙනවා එතකොට ඉස්සරහිම් පේන නකල් ස්ට්‍රේජ් එක දකුණින් පයන අලිය වැටු නෑලකන්න ඒක මුහුදු මට්ටමයින්දා මීට රෙක්දා සැසි හතලිස් හතක් විතර උසයි කියලා කියනවා දූලියල බලන්න නකට උදෙම එන්න ඕන ගමේඉදල කොන්ක්‍රීට් පාරදිගේ ඉස්සරහටගේ ඉල්ලා වමට තියෙන මානිගල පාරම තමා දූවිලි ඇල්ලටත් යන තියෙන පියවි නුවරඉදල මාතලයට එතනින් රත්තොට පිටවල රත්කින්ද පහුකරගෙන හටන්වල ගමටාව ගමන පටන්ගන්නකොට උදේ යටයි පිහට වගේ අපි බලාපොරොත්තුන අදම දූවිලි ගුහාවටග ඉල්ලා කෑම් කරන්න ගොඩක් මගදිහම්බෙන් දුම්බර ඇල්ල හරි ඉන්ෆින්ටි පූල් එක ගාව හරි කෑම් කරන්න තෝරගන්න ඒවනට අපිට ඕන වුනේ උදේ වෙනකොට දූවිලි ගුහාවෙන් බලා තියෙන වීව එක බලාගන්න අපි මේ ඉන්නේ වල්පොල්මුල්ල ගමේ පරණම ගෙදර දැන් වල්පොල්මුල්ල ගමේ කවුරුත් නැහැ දුෂ්කර නිසාම මිනිස්සු ගම අතහැරලා ගිහින්ලා දුම්රල උඩහරි අරමගේ කළුදිය පකුණ කියලා එතන පේන දුම්රල පේනෑ ඔට පල්ලෙහෙ දුම්ර මෙතන මේ යට නෙමෙයි මැද හරි දියල්ලත්ති නොද ඔම මෙම හැඩට වැටන ඒක දුම්රල උඩහරිම හැට වැටල හටම දුම්රල ට පැත් තර මෙතන එකයි දෙකයි හතරක් වගේ පේ නොද ර ඔක්කම බලන්න බෑ අපි මෙතන තම උදේට කෑම ගත්තේ මෙතෙන්ට තුන් හිස්කලයි දූවිලි ඇල්ලි කොටසකුයි පැහැදිලිවම පේනවා සෑහෙන දුරක් යන්න තියෙන ඉති සරක් වෙනවා මේ තියෙන්නේ තුන් හිස් කල දූවිලියල්ල ට්‍රකින්න එක ලංකාව තියෙන දිගම ට්‍රකින්න එක කියලා කියන ඇත්තර වෙති එක පැත්තර කිලමට දාසයකට වඩා වැඩි මේ කමාරුවෙන්නේ අපිට කඳු වටක් විතර නැගල බහින්න වෙනවා එතකොට ඔයි සුදුඇල්ල හන්දේගාවෙන් දලා අපි පහුකරගෙනාවේ මල්කිරි ගොඩ කන්දයි වේරගල කන්දයි මේ තමා කිරිමෙටික් මුර ලස්සන තැනක් මේ කුඹුරට වතුර ගන්න ගල්වලේ ඇල තමා අපි පහු කරගෙනාවේ එතකොට මෙතෙන්ඩ තුන්හිස් කළ පේනවා ඊට මෙහා පැත්තෙන් කටුගිතුල කන්ද හෙම නැත්තං වමාරපු ගල පේනවා
අපිට ඊට පස්සේ හම්බෙන්නේ ලොකු පල්ලමක්. නුගතලා වැල පහු කරගෙන වැද්දහේන කඩමගදී තමා යන්න තියෙන්නේ. මේක ලොකු බෑවමක් තියෙන පොඩි සත්තු ගියපු පාරක් වගේ තමා තියෙන්නේ. පරිස්සමෙන් යන්න ඕනේ. තව ඉස්සරහට යනකොට වැද්දහේන කුඹුරයි පොල්වත්තයි හම්බෙනවා. පොල්වත්ත කියලා කියන්නේ ඉස්සර මිනිස්සු ඇත්තටම පොල් වගා කරලා තියෙනම. ඒ කියන්නේ මෙච්චර කැලේ ඇතුළට එනකන් එයාලා ඉඳලා තියෙනවා ඒ කාලේ. පොල්වත්ත තමයි පළවෙනි සංස්ථානය. ගොඩක් අය මේ වෙනලගෙන දන්නේ නැහැ. ඒක නිසා මම යන්නෙත් නෑ. මේක ට්‍රේල් එකකින් ඇලපාර දිගේ දකුණට මීටර් 100ක් විතර යනවා. වතුරක් තියෙනවා. මේකට තමයි පොල්වත්ත ඇල්ල කියන්නේ. ඇලපාර ක්‍රොස් කරාට පස්සේ ආයෙත් නැගුමක් තියෙනවා. වැසට ගස් වෙනක් කඩාගෙන ඇවිල්ලා තියෙනවා. පාරක් නම් නැති තරම්. මේ හරියට බටකොළ හේනි කඩමල් කියලා කියනවා. අපි දවල් කෑම එකත් මෙතනින් අරගෙන කාලා පොඩි වේගුත් අරගෙන දූවිලි ගුහාව දිහාට යමු කියලා තමයි කතා වුණේ. ට්‍රෙකින් එක පුරාවටම එකම වේගින් යන්න නිසා වෙලා කමන්න කිව්වේ නෑ. මේ තමයි දුම්බර ඇල්ල. අද නම් කවුරුත්ම නැහැ. ඉතේ හැටියට ලස්සන බැලුවා. මේක ඉතින් වන්ස් ඉන් ඇ ලයිෆ් ටයිම් එක්ස්පීරියන්ස් එකක්. ඒ වුණාට ඊළඟට හම්බෙන්නේ ලොකු බෑවුමක් එක කන්ද. රෑවෙන්න කලින් ගිහින් ටෙන්ට් එක ගහන්න ඕන නිසා ටික වෙලාවක් ඉඳලා අපි ගමන පටන් ගත්තා. මේ තමා කැටපැලන්දෝය. දූවිල්ල වතුර පාරම තමා. මේක ටිකක් ඉස්සරහට ගිහිල්ලා ඇලපාර ක්‍රොස් කරපුවාම ඉන්ෆිනිටියට යන පාර හොයාගන්න පුළුවන්. සෑහෙන කන්දක් නැගින්න තියෙනවා. මේ අන්තිම කිලෝමීටර් 5යි. මේක තමයි අමාරුම හරිය. ආපු කිලෝමීටර් 10ත් හරි මේක නැගින්න පුළුවන්. ඉන්ෆිනිටියේ ඉඳන් දිගටම තියෙන කන්ද.
ඉතින් අපි කතා කරගත්ත විදිහට හතර හමාර විතර වෙනකොට දූවිලි ඇල්ල ළඟට යන්න පුළුවන් කියලා හිතුවා. ලස්සනද කියන මාණිගල ඒ පැත්තම පේන වතුර තියෙන වලලු කරගන්න වගේ තමයි. හරිම ලස්සනයි. ඔන්න ඉතින් මේක තමයි දූවිලි ඇල්ල. ජීවිතේ දකපු ලස්සනම දර්ශනය. අපිට මාණිකල පේනවා. එතකොට අපි ආපු පාරත් දුරත් බලා ගන්න පුළුවන් මෙතන ඉඳලා. මාණිකලට ඈතින් පේන්නේ කරගහ තැන්නයි ගම්මඩුවයි. මෙතන තමයි අපේ නවාත දූවිලි කුහර. අපි විතරයි අද ඉන්නේ. තනියට ලොකු බඹරු කුඩුකුත් තියෙනවා උඩ. එයාලගෙන් නම් කරදරයක් නැහැ හැබැයි. අපි කෝකටත් ගුහාවි කෙළවරට වෙන්න පොඩි ගිනි මැලයක් තමයි ගැහුවේ. එතකොට එයාලටත් අපෙන් කරදරයක් නැහැ. අපි දූවිලි ඇල්ලේ වතුර පාරට ඔලුවල්ලලා චේන්ජ් එකකුත් දාගත්තා. හැමෝම සෑහෙන බඩගින්න හිටියේ. කිලෝමීටර් 14ක් විතර එක දිගට ඇවිල්ලා සෑහෙන මහන්සි. බෑ අපි හොඳයි. මොකද අපි පැය 8කින් වගේ මෙතෙන් ඇවිල්ලා තියෙනවා. දෙවනි දවස පටන් ගත්තේ දූලි ඇල්ලේ පල්ලයට බැහැලා. මෙතෙන්ට දූලි ඇල්ලේ 12 වෙනි කොටසයි 11 වෙනි කොටසයි. ඒ කියන්නේ උඩම ඇල්ලයි ඊළඟට තියෙන ඇල්ලයි පේනවා. සංසුන් ඇල්ල. ඔයාලටත් ඒක දැනෙනවද? මේ ජීවිතේ කොච්චර නිදහස්ද නේද? අපි මිනිස්සු නැති තැන කොච්චර හිත නිවෙනවද නේද? ඕනින සංසුන් ඇල්ල ළඟ නාන්න පුළුවන්. එතන ගෙඹුරු නැහැ.
අපි ඊට පස්සේ ආවි පඩි පෙල්ල ඇල්ල බලන්න. මේක පහු කරගෙන ඉන්ෆිනිටි පූල් එක ළඟට ආවා වතුර පාර දිගේ. මම හිතන්නේ හවස අවුවත් එක්ක තිබ්බ view එක ලස්සනයි ඉන්ෆිනිටියේ උදේට වඩා. මේ ට්‍රෙකින් එක නම් කොහොමත් ලස්සනයි. ඊට පස්සේ අපි යන්නේ දුම්බර ඇල්ලයි ඉන්ෆිනිටි එකයි අතර තියෙන කළුදිය පොකුණ බලන්න. මේකේ ලොකු බැස්මක් තියෙනවා. දකුණු අත පැත්තට ලිස්සනවත් එක්ක. කොහොමත් ලස්සන දේවල් දකින්න අමාරු කාර පහු කරන්න ඕනේනේ. මේ ෆීලින් එක නම් කැමරාවට අහුවෙන්නේ නැතුව ඇති. Once in a lifetime experience එකක්. මහන්සිය කොහෙද නැහැ. දැන් ඉතින් එනකොට බැස්ස පල්ලා නගින්න ඕනි නැග්ග කඳු බහින්න ඕන දෙකම අමාරු මහන්සිනේ ඉතින් ඉක්මනට යමු කියලා අපි වසන්තට චැලෙන්ජ් කරා 3:30 වෙනකොට ගමට යනවා කියලා අන්තිමට ඒ චැලෙන්ජ් එකත් හරි හරිම සතුටුයි කොහොම හිතපු දේවල් ඒ විදිහටම වුණා.